සඳලස ඔබේ වත තිනිසෙන්නේ සාගර ජලයට වඩා වැඩි මගේ ආදරේ ඔබට ප්‍රියේ මගේ ආදරේ ඔබට ප්‍රියේ දෙතු පාටයි මුහුණ ඔබේ දිතුලන සමනලියේ හරිම ලස්සන. අපිට මේ වැඩසටහන හරි ඉවර වෙනකන් තව සින්දුවක් දෙනවද? තව එකක් දෙනවද? හරිම ලස්සනයි. මේ දැන් ඒ අපේ කාලේනේ, මගේ කාලේ කට්ටිය සමකාලීන මල්ලිලා ටික. දායියලා දන්නේ. හරි, ඉතින් මේ කවුද මේ මේ මංජිත? දැනුයි කික්කුනේ එයා මංජිත කියලා. මයිකේ ගහගන්න මේ. හරි, ඉතින් මේ අපිට කියන්නකෝ. දැන් අපි දැක්කත් දැන් ගිටාර් ප්ලේ කරනවා, සින්දු කියනවා. දැන් ඔයා ඊට අමතර මොනවද කරන්නේ? අම්මයි තාත්තා වගේ රඟපාන්න කැමතක ආසාවක් නැද්ද? රඟපාන්න ආස නැහැ, මියුසික් තමයි ආස. මම ස්ලිට් එකේ මේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරා. ඊට අමතරව බෑන්ඩ් එකක් තියෙනවා, ඕමි කියලා බෑන්ඩ් එකක්. ඕමි මේ මේ ඒ බෑන්ඩ් එකද මේ? ඕමි නෑ, ඕමි කියලා පුබුදු අය ඉන්නවා පර්කෂන්. මේ මම බේස් ගිටා ගහන්නේ, අනිත් කට්ටිය වෙනම කට්ටිය ඉන්නවා. ඒව තමයි ඉතින් කරන්නේ. එතකොට දැන් වැඩිපුරම කිට්ටු අම්මටද ලොකු අම්මට මේ ලොකු නැන්දටද? පොඩි කාලේ ඉඳන් ලොකු නැන්දත් එක තමයි හිටියේ. ඊට පස්සේ ලොකු නැන්දත් එක තමයි හිටියේ. ලොකු නැන්ද තමයි දැන් ළඟ හිටියේ නැතත් ලොකු නැන්දත් එක්ක අපි කතා කරමු.
ඉතින් අපිට කියන්න ඔක ලොකු නැන්ද කියන්න මේ කොහොමද දැන් මංජිත මංජිතගේ පොඩි කාලේ මොනා දෙයක් කරපු දඟ වැඩක් අපිට කියනවද ආ කියන්න දු ඔක්කොම මතක ලොකුවා මට මේ ලොකු නැන්දට ඒ කියන්නේ මේ ගොඩ දෙයක් දවසේ මේ දඟ වැඩ විතරයි කරන්නේ දඟ වැඩ විතරයි කරලා තියෙන්නේ හොඳ වැඩක් කළා නැද්ද මේ උපන්දින දවසේ මේ එතකොට අම්මයි අප්පච්චි හිටියේ රට හා ඊට පස්සේ දැන් අපි කේක් එකක් එහෙම ගෙනල්ලා බර්ත්ඩේ විෂ් කරන්න කියලා එතකොට මෙයා ඇනිවර්සරි හා ඉතින් ඊට පස්සේ කාඩ් එකකුත් එවලා තිබුණා විෂ් කරලා අම්මයි අප්පච්චි මේ කිව්වහම ඒක බලන්න එච්චර කැමැත්තක් තිබුණේ නැහැ මොකද අම්මයි අප්පච්චි කියන කාඩ් එක හා හැරියාම අපි බර්ත්ඩේ මියුසික් එක අපි ඊට පස්සේ අපි ප්‍රාන්ශේ කියන්නේ මෙයාට බර්ත්ඩේ කාඩ් එකක් කියලා ලක්කලා දැන් කේක් එකක් කපන්න ලෑස්ති ඉතින් අපේ නංගිගේ දුවත් ආවා ඉනෝමා ඉතින් මේ ඒක ඔක්කොම හටි එකතු වෙලා යනකොට ඊට පස්සේ මේ කෝල් එකක් දුන්නා විශ් කරන්න කියලා. මම කැමති වුණේ නැහැ මොකද අම්මයි අප්පච්චි නැති නිසා ටිකක් ළඟ නැහැ. කනගාටුවෙන් හිටියේ. කනගාටුවෙන් හිටියේ. පස්සේ ඉතින් කේක් ඉතින් වැඩි යන්න යන්න කියලා කොහොම හරි කෝල් කරා. ඊට පස්සේ ඇවිල්ලා මං කෝල් කේක් එක කපන්න කියලා. මම වැඩ හරි කේන්ති දැන් අර නැති නිසා අම්මයි අප්පච්චි ළඟ නැති නිසා හරි කේන්ති. උද කම්බුල් පාරක් දුන්නා මට. මගේ තරු ඉසි වුණා මට කිව්වට පස්සේ පොඩක් නෑලා කපලා අපිට ඔක්කොටම දුන්නා මට ඇත්තටම කේන්තිගේ නෑ මට දුක හිතුණා මෝපියෝ නැති නිසානේ මෙයාගේ මේ මේ අපි නැති මේ පාළුව තනි ඇත්තටම අක්කා තමයි ඔක්කොම ඒක නිසා අපි ඒක එච්චර මෙහුන් නෑ ඉතින් ඇත්තම ඉතින් හරි හොඳයි සතුටින් හිටියා හරි ආදරේ අපිට මම බය නැතුව මගේ වැඩ ටික ඔක්කොම කරගන්නේ අක්කා මටත් දා හොඳට යාම බලන නිසා අම්මත් හිටිය දැන් මේගොල්ලේ අම්ම නෑ අම්මයි අක්කයි තමයි ඇත්තටම මට හරිම වාසනාවක් ඒක මොකද මේ මගේ ඇත්තටම නැන්දම්මා මේ කියන්නේ නෑනා කියලා නැහැ මට නංගී කියලා කතා කරන්නේ මේගොල්ලේ අම්මා මේ මට දුව කියලා කටපුරා කියනවා ඉතින් මං ඇත්තටම වාසනාවන්තයි ඒ වගේ අම්මලා අක්කලා මට කිසි කරදරයක් නැහැ. වතුර බොන්නේ, බීම වර්ග බොන්නේ. ඒ ඔක්කොම හොඳ ළමයි නෝ යා. හොඳ ළමයි. දැන් එතකොට අනිත් ළමයි තුන්දෙනා. එනත් කතා කරමු. පුබුදු. දැන් බෑන්ඩ් එකක් තියෙනවා කිව්වනේ ඕමි. අපිට ඒ ගැන චුට්ටක් කියන්නකෝ. ඕමි. දැන් ලොකු නැන්දගෙන් ආවා. ලොකු නැන්ද ගෝ මේ ඔස්ට්‍රේලියා ඒක නිසා ඒවයි වෙඩින්ග්ස් තව ඉවෙන්ට්ස් නිසා ඉතින් බිසි වෙලා තියෙනවා මේ දවස් ටිකේ ඉතින් ඩිසెంబර්නි සීසන් එක නිසා ඔව් දැන් කොහොමත් මේ කලාවටම තමයි ඔව් එයා මල්ලිනේ අර ඉන්නේ එයාගේ අයියා එයාට තවත් සම්බන්ධයි කලාව ඔව් අයියා කියන්නේ මම දැක්කා අයියා පුංචිගෙද කොහෙද ලස්සනට කොණ්ඩේ හදනවා මේකප් චුට්ටක් කියන්නකෝ ඔව් දැන් අවුරුදු 8ක් විතර අක්කව නම් හම්බෙලා තියෙනවා අක්කගේ මගේ අක්කව ඔව් අක්කා ගේ අන්තිම අවුරුදු 6කට විතර පස්සේ මියුසික් වීඩියෝ එකක් කරා අක්කා මම හිතන්නේ ඒක මම මේක කරා ආ වෙන්නේ නැති ඒ මම ඉතින් ඒ පැත්තේ තමයි ෆිල්ම් පැත්තයි ඇඩ්වර්ටයිසින් වල මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා ෆ්‍රීලාන්ස්
හරි මේ කොහොම කොහෙන් කොහොම ගියත් කලාව තමයි ඔක්කොටම ඊට පස්සේ අර අරය ඊට පස්සේ මේ අම්මගෙන් අහන්න අම්මගෙන් අහන්නද පුතා ගැන නෑ නෑ ලොකු පුතා දැන් මේ අපි කට්ටියගෙන් තාම අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලේ දැන් මේ උසස් පෙළ කරලා දැන් ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරනවා කවිඳු බණ්ඩාර ඒවා කියන්න ඉතින් ඔයගේ විස්තර කියන්නකෝ ඔයගේ විස්තර අපිට මේ අවුරුදු දෙලවස් කරේ ඒක ඉතින් විසඳන එක ඉන්න එකම බලාගෙන ඉන්නවා හැබැයි ඉක්මනටම ඉරනම විසඳේ ඉක්මනටම මේ රිසල්ට් නෑ යා මේ ඕ ලෙවල් විභාගෙත් ඉතාම උසස් ලෙස සමත් වුණා එහෙනම් ඉතින් ඒ ලෙවල් ගැන බය නෑනේ හරි අපි එතකොට කතා කරන්න ඕනේ අපේ ලොකු අයියත් එක්ක නේද විමල් අයියාගේ තාත්තා ඉතින් අපිට කියන්නකෝ දැන් රංග ස්ටේජ් ඩ්‍රාමකේ ඉන්නවා කියන්නේ අපේ කැලණි පාලමේ අපිට චුට්ටක් කියන්නකෝ ඒ විස්තර කොහොමද කියන්නේ දැන් පවුලේ ඔක්කොම නංගිලා මල්ලිලා ඔක්කොම කලාවට සම්බන්ධයි. ඉතින් මේ අයියත් ඒත් එක්කම ළමා පිටියෙන් සම්බන්ධ වුණාද? නෑනේ අපිට අපිට කොහොමද සම්බන්ධ වුණ ඒ ගැන කියමු. නෑ ඉතින් මේ අපේ පවුලේ මේ මේ සියලු දෙනා එතනට යනකොට මම හිටියේ නම් ටිකක් වෙනත් පැත්තක. ඔව්. එවනාට ඉතින් කණ්ඩායමත් එක්ක ඉතින් වරින් වර චුට්ට චුට්ට පියාඹනස්සයක් කියලා චුට්ට එහෙම සම්බන්ධ වෙච්ච තැන් තියෙනවා. හා ටිකක් වැඩියෙන් සම්බන්ධ වුණා පුතා ආවට පස්සේ. විමල් අයියා. ඉතින් පුතා ආවට පස්සේ තමයි ටිකක් අනගහන මේ විමල්ගේ තාත්තා කියලා ඉවරලා ඉතින් මට කොහොමඩත් ගීතා නිතරම උත්සාහ කරනවා අපුව කොතන හරි තියන්න. නමුත් මං හිටියේ වෙනම ක්ෂේත්‍රයක. මම හිතේ දේශපාලන ශාස්ත්‍රයේ ආ ඉතින් ඒ නිසා ඒක තමයි කියන්නේ ඉතින් ඒ ගැන නම් කියන්න තරම් දෙයක් නෑ වගේ මම එච්චර මම බොහොම තෘප්තිමත් මගේ දේශපාලන කටයුතු පිළිබඳව නමුත් දැන් එච්චර මම ඒකටත් කැමති නෑ ඉතින් මම දැන් මේ දවස්වල කැලණි පාලම වේදිකාවේ නාට්‍යයේ ඉන්නවා ඉතින් මේ කට්ටියත් එක්ක එකතු වුණාම ඉතින් සින්දු කියලා විනෝදෙන් වරදක් නෑ ඉතින් මට හොඳ සහෝදර සහෝදරියෝ ඉන්නවා හොඳ ළමයි ඉන්නවා හොඳ පුතෙක් ඉන්නවා මේ අයත් දුවලා දෙන්නෙක් ඉන්නවා ඊට වැඩිය බලාපොරොත්තු තියන්න පුළුවන් මිනි බිරියෝ දෙන්නෙකුයි මුණුබුරෙකුයි ඉන්නවා විමල් ජයකොඩි විමල් අයියා කියන්නේ මේ අද වෙනකොට අපේ රටේ දක්ෂ ඉතාම දක්ෂ හැම මේ කියන්නේ ඕනම චරිතාංග රංගන ශිල්පියෙක් ඉතින් මේ දැන් අපි දැන් මේ දවස් ටික විමල් අයියාව අල්ලගන්න බෑකෝ පෙබරවාරි වෙනකන් පිටත් අල්ලගන්න ඒකනේ අල්ලගන්න බෑ කාටවත් අපි පෙබරවාරි වලින් පස්සේ විමල් අයියාවයි සුජානි අක්කවයි අනිවාර්යෙන් මයි ෆැමිලි එකට අරගෙන එනවා එතකොටත් අයියා එන්න ඕනේ. මේ පවුලත් එක්ක. හැබැයි ලියාටත් ලේසි නෑ ගොඩක් එක්කන් එක තියෙන තව ගොඩක් ඉන්නවා නේද? ඒකේ මල්ලිගෙනේ ඉන්නුයි ඩංගිලා දෙන්නුයි. ඔක්කොම කොහොම හරි මෙතනට දාගමු. හරි. අපි දැන් මේ ගොඩක් කතා කරපු නිසා මම වෙන වැඩක් කරන්න හිතුවා. හරිද? මේ තමයි challenge time. හරි මෙහෙමයි වෙන්නේ මම කියන මුලින් මොකක්ද වෙන්නේ කියලා මුලින්ම මම චාන්ස් එක දෙන්නේ ගීතාක්කටයි රත්නාක්කටයි හරිද ඒ අතරමැදදී මම සම්පත් අයියා වැඩේට සම්බන්ධ කර ගන්නවා මෙහෙමයි වෙන්නේ දැන් මේ හෙඩ්සෙට් එක මම දානවා ගීතාක්කට හරිද දැන් මට පස්සේ මම මේකෙන් සින්දුවකුත් දානවා කේ එතකොට වාට අපි මේ කතා කරන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ රත්නාක්කට මන්දන වාක්‍ය ටිකක්. ඔයගේ වාක්‍ය ටික ගීතාක්කට කියනවා. එයාට ඇහෙන්නේ නැහනේ. හැබැයි එයා ඔයගේ ලිප්ස් බලලා තමයි ඔයගේ කිව්වේ මොකක්ද කියලා ගෙස් කරන්නේ. මොකද එයා ඩබින් කරනවා. ඔව් එයාට පුළුවන්. අපෝ මේ මෙයාට ඩබින් කරන්නේ නැහැ. ඈ තේරෙන්නේ නැති වෙනවා. ඔව් පටලලා කිව්වා. අනේ අනේ එහෙම කියන්න එපා. අපි යන් ඉස්සරහට බලමු මේක. හරි. අයියෝ. අපෝනේ. ඔන්න අම්මෝ සද්දේ ඔන්න මම හයියෙන් සින්දුවක් දාලා තියෙන්නේ එක්ක ඔයා අතට ගන්න ඉන්න ඔය බලන්න පොයාගේ කත් නැگی තියෙනවා
හරි මෙන්න මේක. ඔන්න පළවෙනි සින්දුව ඩාන්ස් කරගෙන ඉන්නවා. මේ කියන්න ඕනේ දැන්. ඔව් පළවෙනි එක මුලින්ම. මං යාර තේරෙන්නේ නැති වෙන්නේ කියන්න ඕනේ. ඔව්. කියන්න කියන්න බත්තට. 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 බත්තට බත්තට. බතල. බතල. අයියෝ චර හයින්. බත්තට. බත්තට. මතක මතක. සාමාන්‍යයෙන් සමාන විදිහට කියන්නේ බතට කන්න බැරි බතලේ ගල කන්න ගල කන්න ගල කරත් කරත් නෑ මේකනේ බතට කන්න බැරි බතලේ ගල කන්ද බතට කන්න බැරි බතලේ කල හත් බතට කන්න බැරි බතලේ ගල කන්ද ගල 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 හැන්ද ගල හැන්ද ගල ගල කන්ද කන්ද කයන්න කන්ද ගල කන්ද බතට කන්න බැරි බතලේ ගල කන්ද අලට කන්න බැරි අලට කන්ද බැරි අල ගල්ලේ කන්ද අලට අල 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 අලට කන්ද අලට කන්න බැරි බැරි අල ගල්ලේ කන්ද අල ගල්ලේ කන්ද හරි ඇහෙන්න ඇති වෙන තමයි දාලා තියෙන්නේ අපි 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 හැංගුම් වලට ඈනුම් හැංගුම් හැංගුම් ඈනුම් ඈනුම් අයියෝ අපි හැංගුම් වලට ඉඳදි මොහොතක් ඉඳලා බාගනිමු අපි 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 හැංගුම් වලට ඉඳදි මොහොතක් ඉඳලා බාගනිමු කරමින් වියතක් ඉඳමින් වියතක් හරි ඒක සින්දුවේ ගොඩ දාගත්තා හරි ඉන්න පොද 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 ඕ මට